ඒවර පාර්ලිමේන්තුව තුළ හිටියේ නෑ. හේතුව ජපානයේ විශේෂ වැඩමුළුවක් මට තිබුණා. ඒ දවස් තුනම පාර්ලිමේන් දවස් තුනම මට යන්න බැරුව පාස්කුදින පහරය සම්බන්ධව විවාදය තිබිච්ච දවස්තුන. දැන් පැහැදිලිව මේ රටටම කියන්න ඕන, අපි දැක්කා ඒ විවාදයේදී ඉතාමත්ම නින්දිත පහත් විදිහට පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඇමතිවරු හැසුරුණා. ඒගොල්ලෝ ඇඟිල්ල දික් කරලා කිව්වේ කතෝලික ජනතාව මේ රටේ සුළු ජාතීන් නිසා ඒ සුළු ජාතීන්ට අවශ්‍ය දේ කරන්න ඉඩ දෙන්න බැහැ කියන එක තමයි ඒගොල්ලෝ ප්‍රකාශ කරේ. ඒගොල්ලෝ කියපු හැම වචනකම තේරුම ඒක. ඒගොල්ලෝ තල්ලු කරන්න හැදුවා. අපි දන්නවා මුස්ලිම් ජනතාව මුස්ලිම් ආගම අදහන, කතෝලික ආගම අදහන, හින්දු ආගම අදහන ඉතාමත්ම කුඩා පිරිසක් තමයි රටේ ඉන්නේ. බෞද්ධ ආගම අදහන ජනතාව තමයි වැඩිපුර ඉන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මේ කවදාකවත් රටේ ජනතාව කිසිම ආගමක් අදහන කණ්ඩායමක් වෙන් කරලා ඔවුන් සුළු ජාතින් හැටියට සැලකලා නැහැ. රටේ පාලකයෝ ආණ්ඩුව ඉඳගෙන පාස්කු දින ප්‍රහාරයට විසඳුමක් ලබා දෙන්න කියලා පුන පුනා කෑගගහ මේ රටේ තිබිච්ච සියලුම පරීක්ෂණවල ප්‍රතිඵල ටික ඉදිරියට පෙන්නලා ඒකේ කරුණු හුවා දක්කලා ඉල්ලලා හිටියත් ඒගොල්ලෝ කිව්වේ මේ රටේ මීට වඩා දේවල් සිද්ධ වුණා මහජාතියට, හැබැයි මේ සුළු ජාතියක් හැටියට තමුන්නාසලට කිසිසේත්ම මේකට අවස්ථාව ලබා දෙන්න බෑ, මේ විසඳුම ගැන කතා කරන්න බෑ කියලා අපිට. ඒ විතරක් නෙමෙයි, පැහැදිලිව කතෝලික සභාවේ නායක අතිගරු කාදිනල් උන්වහන්සේගේ ඒ ආගමික කටයුතු සම්බන්ධව දැඩි විදිහට විවේචනය කරා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙන එකක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහෙම නැත්නම් ඇමතිවරුන්ට සදාචාරයක් තියෙන කාරණාවක් නෙවෙයි. ආගම වෙනම තැනක, දේශපාලනේ වෙනම තැනක, මේක කොටස් දෙකක්. මේක හරියට පැහැදිලිව හඳුනා ගන්නවා. ඒ නිසා මේ රටේ නැවත වතාවක් අපිට පේනවා ආගමික වශයෙන් බෙදන්න හදනවා, ජාතීන් වශයෙන් බෙදන්න හදනවා, භාෂා හැටියට බෙදන්න හදනවා. බෙදලා තලලා පොඩි කරලා දාලා තමුන්ගේ දේ කරගන්න නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂගේ වැඩපිළිවෙලම මේ ආණ්ඩුව තුල කරගෙන යනවා කියන එක තමයි අපිට දකින්න තියෙන්නේ. ඒසා පැහැදිලිව ඇඟිල්ල දික් කරලා කියනවා මේ රටේ සුළු ජාතීන් කියලා කණ්ඩායමක් නැහැ. මේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. හැම දෙනාම එකට වාඩි වෙලා එක පවුලක් විදියට මේ රටේ අයිතිකාරයෝ විදියට මේ රටේ වැඩ කරන්න ඒ අවස්ථාව ලබා දෙන්න ඕන. ආණ්ඩුවට අපි පැහැදිලිව ඇඟිලි දික් කළා කියනවා, බල කරලා කියනවා, කරුණා කරලා එන්න එපා ඒ තත්ත්වයට මේ රට බෙදන්න. සුළු ජාතින් අර ජාතින් මේ ජාතින් කියලා කඩලා සුනිසුරු කරලා මිනිසුන්ගේ තල්ල පෙල්ල පොඩි කරලා දාන්න සූදානම් වෙන්න එපා.